අයිබෝන් ඔයගොල්ලෝ මේකතලා ඉන්නේ myhub.lk එකත් එක්ක අද මම මේ ඔයගොල්ලන්ට ගෙන ආවේ මගේම ගේම් එක ගේම් ප්ලේ එක. ඉතින් මේක තමයි Koombiyo ගේම් එක. ද Koombiyo ෆෑන් මේඩ් ගේම් කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ කියන්නේ මේ ගේම් එක අතරම් ප්ලැට්ෆෝම ගේම් එකක්. ප්ලැට්ෆෝම ගේම් එකක් කියන්නේ නිකන් මේ විදිහට කර මාරියෝ තියෙන්නේ. ඒ කියන්නේ කොහොම එක x සහ y axis එක විතරක් කොහොම යන එකක්. 3D ගේම් එකක් නෙමෙයි මේක 2D ප්ලැට්ෆෝම එකක්. ඉතින් මේක ප්ලැට්ෆෝම ගේම් මාස කට්ටියට තමයි තියෙන්නේ. සහ මේක පොඩක් හිතලා ප්ලේ කරන්න පුළුවන් වෙන තමයි මම ඉතින් මේක හදලා තින්නේ. තාම අතර මේක තියෙන්නේ බීටා වර්ෂන් නේද? මේකට හේතුව තමයි මේක ඇත්ත කතාව. හරිද? දැන් මේක ඔයගොල්ලෝ දන්නේ අපේ channel එකේ ඉතින් මේ channel මොනවා වුණත් කට්ටිය තරහ වුණත් කියලිම ඇත්ත දිනවනේ. ඉතින් දැන් මෙහෙමයි දැන් මේකේ දැන් මම මේකේ අවසර අරන් කරේ ලකා ධර්ම රත්න සහ අසංක දොරන් තන්න කියන අයලා දෙන්නගේ මොකද ඒ දෙන්නාට තමයි මේක අයිති තියෙන්නේ. ඉතින් අර තමයි ප්‍රොඩියුසර් මෙයා ඩිරෙක්ටර්. ඉතින් මේවලා අවසර අරන් තමයි කරේ මොකද මේකේ අතර මේ කියන්නේ මේවා කොපිරයිට් මැටීරියල්ස් නේ. ඉතින් ඒකේ හින්දා දැන් මෙහෙමයි දැන් මේක කමර්ෂල් ගේම් එකක් විදිහට කරන්න බලාපොරොත්තු නැහැ කොහොමවත් මේක නිකන්ම නිකන් වෙලාට කරේ. එතකොට මට මේකේ ඇඩ් එකක්වත් දාන්න බෑ. දැන් සාමාන්‍යයෙන් මම ඉස්සර මගේ ගේම්ස් තිබ්බා ඔය සිඤ්ඤෝ එතකොට යකාකා රන් අප් රන් කියේ දැන් ඔය සිඤ්ඤෝ එහෙම කියන්නේ සිඤ්ඤෝ ගේම් එකේ හින්දා මම අතරම මේ සිරසේ මට ඒ කියන්නේ ඉන්ටර්විව් එකකුත් තිබ්බා ටීවී ඉන්ටර්විව් එකක් හුඟක් ඉස්සර දැන් අවුරුදු 4කට 5කට වගේ කලින්. ඉතින් මොකද අර ඒ කියන්නේ ලංකාවේ ගේම් එකක් දැන් ඒක ඉන්නේ ආතා කෙනෙක් ඉන්නේ ආතා තමයි වීරයායි ආතාට තියෙන්නේ එයා ආතාගේ වයිෆ් උස්සංගන යක්කුඩියක් කැල්ල එයාගේ මැනික් ටිකත් එක්ක ඉතින් මැනික් ටික එකතු කර කර මන්තර වලින් ගගහා බුලත් විට කාලා හෙල්ත් එක වැඩි කරගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් සිඤ්ඤෝ කෙනෙක් ගේම් එකේ හැබැයි ඔය ගේම් ගොඩක් ඉස්සර කලින් හදපුවා. ඉතින් ඕගොල්ලෝ මං ඇඩ්ස් දාලා තිබ්බා. ඉතින් සාමාන්‍යයෙන් රෙවෙනියු එකකුත් ආවා. ඒ වුණාට මේ මං වීඩියෝ එක මං හිතාර මං හිතුවරට මේ වීඩියෝ එක දික්වේ. ඉතින් කෙස්සකුණේ කොහොම හරි ඕකේ එක එක මේ ඇඩ්සන්ස් ලගේ එක එක පොලිසීස් තියෙනවා. ඕවට එක මං අප්ඩේට් කරන්නේ නැහැ. මං අදින් ප්‍රොජෙක්ට් එකක් නැති වුණා. කොහොමද අතර මං කාලය දෙයක් කරන්නේ. එතකොට මට අමතක කළා කම්මැලි වෙලා ගියා. ඉතින් ඊට පස්සේ ප්ලේ ස්ටෝර් එකෙන් මේ ටික අයින් කරා. ඉතින් ඊට පස්සේ මේ ටික ඔයගලට ඔෆ්ලයින් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් offline.dilshan.me කියන සයිට් එකට ගියාට පස්සේ මං කිව්වා ආතා ඔපරේෂන් 1 එකේ තියෙනවා එකක්. ඔපරේෂන් 1 මොබයිල් ගේම් එකේ ඉඳන් මට මාර කේස් ටිකක් ආවා. ඔය මේ පිටරට ඉන්න දෙමළ මිනිස්සු ඊමේල් එවන්න ගත්තා තමුසෙ මරනවා කියන්නේ අරමයේ කීකේ. ඉතින් ඒක හින්දා මොකටද ඉල්ලගෙන කන්නේ කියලා මම ඒ ගේම් එක කොහොමඩත් අයින් කරලා දැකයි. හැබැයි ඒ ගේම් එක තමයි මගේ වැඩිපුරම තිබ්බේ ඩවුන්ලෝඩ්ස්. කොහොම හරි ඉතින් දැන් මේ ගේම් එක මම කොහොම හරි ඇඩ්ස් දාන්න කියන අය දැන් එක එක අර කිව්වාගේ එතකොට නර්ට් එක එක පොලිසි අප්ඩේට් වෙනවා එක එක මගුල් වෙනවා. සහ ඉතින් එතකොට දැන් මේක ගිහිලා අනික් කාර්යය තමයි දැන් මේ ඇත්ත කතාව. දැන් ඔහොම දෙයකට කමර්ෂල් දෙයකට එන්ටර් වෙනවා නම් ඕ ඇග්‍රීමෙන්ට් එකම ගහන්න ඕනේ. දර කොළඹ යන්න ඕනේ. ඕකට එක්කෝ ITN එකත් එක්ක හරි කවුරු හරි ලකද නැත්නම් කවුරු හරි කට්ටිය හම්බෙලා කොළඹ එහෙම ගිහින් දැන් කොළඹ යනවා කියන්නේ මට පය දෙකමාරක් කරනවා අපි මේ ඉන්න කැලේ ඉඳන් කොළඹට යන්න. ඉතින් ඕන්නේ නැහැ නෙච්චර ඉතින් නේද? ඕන්නේ නැති හින්දා ඊට වඩා මෙහෙම නිකන් ගන්නේ හොඳයි කියලා. හැබැයි මේ නිකන් කරනකොට දෙන කේස් එක තියෙන කම්මැලි. දැන් සල්ලි නෝන මොකක් හරි අවුලක් නැහැ නිකන් මොකක් හරි කියන්නේ දැන් මේ YouTube වීඩියෝ එකක් වගේ නෙමෙයි YouTube වීඩියෝ වල දැන් කට්ටිය ෆීඩ්බැක් එකනවා කට්ටිය කතා කරනවා කමෙන්ට්ස් දානවා හරි නිකන් ඉන්ටරැක්ටිව් නේ. එතකොට සල්ලි හම්බුන නැතත් මේකේ නිකන් අර තියනවා නිකන් අම්මා මර කට්ටිය කතා කරනවා එහෙමයි කමෙන්ට්ස් දානවා ෂෙයා කරනවා ෂක් කියලා එකක් තියෙනවනේ. ඉතින් අර ගේම් එක එච්චරම නිකන් ඉන්ටරැක්ටිව් ගතියක් එන්නේ නැහැ. සහ ඉතින් අර ඒ කික් එක සාමාන්‍ය දා YouTube නම් හැම වෙලේම අලුතෙන් අලුතෙන් වීඩියෝ දානවා. එතකොට අලුතෙන් අලුතෙන් කට්ටිය කමෙන්ට් කරනවා. අලුතෙන් කට්ටිය සෙට් වෙනවා. ඉතින් අර ගේම් එක එන්නේ ආතල් එක අඩු වෙලා යනවන කාලයක් ඇති. ඉතින් ඕක හින්දා ඉතින් තමා අතර අලුත් අප්ඩේට් එකක් ළඟදී ආව නැත්නම් එනකොට අලුත් අප්ඩේට් එකක් දාන්න සහ ඉතින් ෆ්‍රී ඉන්න. එතකොට අර මුකුත් නැහැ නේ. අනිත් පතරම් වෙන එක ඒ කියන්නේ නිකන් self satisfaction එකක්වත් නැහැ නේ. කවුරු හරි නිකන් හොඳයි හොඳයි කියලා කමෙන්ට්ස් ටික දාන වේගෙත් අඩු වෙනවා ගේම් එක නම්. කොමර ඔක තමයි අප්ඩේට් නැති වෙන හේතුව සහ ඔක තමයි ඔගේ කතාව. දැන් එනවා බලමු මොකද්ද ගේම් එක කියලා ගොඩක් කරලා කතා කරා. ඔකට කරන්න තියෙන්නේ Google Play එකට ගිහිල්ලා මේක සර්ච් කරන්න Koombiyo. මේ චින්තනගේ ෆෝන් එක තමයි. ඒකින්ද මේක සමහරට මේ slow වෙයි. Koombiyo කියලා නිකන් සර්ච් කරලා බලමු. මට මතකත් නැහැ. හරි Koombiyo මොකද්ද යාවේ. හරි Koombiyo කියලා සර්ච් කරගමන් උඩම එනවා Koombiyo a fan made game කියලා. ඉතින් a fan made game කියන එක තමයි මගේ එක. මොකද Koombiyo ද ගේම් කියලා ගේම් එකක් එන්න තියෙනවා. ලසන්ත අයියලයි කෝලෙක්ස් කට්ටිය එකතුලා හදන එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැකේ නැද 3D ගේම් එකක්. ඒක PC ගේම් එකේ ඒක ඒගොල්ලෝ Android වලටත් මං හිතන්නේ ඒක දෙන්න ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන එකට ගිහිල්ලා Koombiyo ද ගේම් එකට ගිහිල්ලා ඉන්ස්ටෝල් කරන්න චින්තර වානේ මේ චින්තර ෆෝන් එකේ. මගේ ගේම් එක ඉන්ස්ටෝල් කරලවත් නැහැ. හරිද? ඉතින් වෙන්න තියෙනවා ගේම් එක.
අර මේ අතර තියෙන හින්දා පේන්නේ නැහැ මම ඒ අතරම තියාගන්නම් මොකද අනික් අතරේ කරොත් ඒක මේ වෙන හින්දා 1000 ඩවුන්ලෝඩ්ස් කියලා තියෙනවා 1000 කියන්නේ අතර මේ 1000 නෑ 2000 කියද්ද මන්ද යන්නේ එදන්න 1000 කියලා වෙනවනේ මම හිතන 5000 වලින් තමයි මෙතන තියෙන මේක වෙනස් වෙන්නේ ඉතින් 256 දෙනෙක් මේව කරලා තියෙනවා ඉස්සර මේක අතර මේ ට්‍රෙන්ඩින්ග් නම්බර් 1 වලට ආව ඇඩ්වෙන්චර් ගේම් කියන එයාගේ නම ගිගාබයිට් ගිග් වගේ නෝ ගිගාබයිට් ගිග්ද රේටින් එකක් දාලා නැනේ බලන්නකෝ හරිද ෆෝන් එකෙන් ගිහිල්ලා ඉතින් මේ තියෙන රේටින්ග්ස් තියෙනවා අරා මේවා ඉතින් ඕන නම් ඔකල් දන්නේ නැති මගේ මේ ඉතුරුලා තියෙන එකම ඇප් එක මේ කපුටු කාක් කියලා මම හදපු පළවෙනි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක විතරයි ඉතුරුලා තින්නේ මේකේ මේ ඉතින් ඇඩ්වෙන්චර් එකේ ට්‍රෙන්ඩින්ග් 1 වුණා ඊට පස්සේ ට්‍රෙන්ඩින්ග් 3 වුණා ට්‍රෙන්ඩින්ග් 7 වුණා දැන් ඉතින් ට්‍රෙන්ඩින්ග් නැහැ රේටින් එකක් දාලා ඉන්නුනේ ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරනවා නම් රේට් එක කියන්නේ ඔයගොල්ලෝ ගේම් එක ප්ලේ කරලා බලලා ඔයගොල්ලන්ගේ අයිඩියා කනුව රේටින් එකක් දාන්න ඉතින් මේ බාණ්ඩකොති ගේම් එක රේට් රේට් වෙන්නේත් නැහැ රේට් කරලා තියෙන්නේ රේට් කරාද ආ කරලා එහෙනම් මං කරන්න ඇති මේක අරන් අනේ කරලා නැද්ද මන්ද ඕකේ රේට් ද ග්‍රැෆික්ස් රේට් ද ගේම් ප්ලේ වාව් හරි කියලා දැම්මා හරිනේ හරි සබ්මිට් හරි හරි ඉතින් කවර ඊට පස්සේ ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ ඉන්ස්ටෝල් කරමු ඉතින් මේකේ වැඩි ප්‍රමාණයක් නෑ මෙගාබයිට් 6යි මෙගාබයිට් 7යි අතරම 6.94යි කියන්නේ ප්ලේ ප්‍රොටෙක්ට් එකෙන් වෙරිෆයිඩ් බයි ප්ලේ ප්‍රොටෙක්ට් කියලා දිනා දිල්ෂාන් අබේ ලැබ්ස් මම ඉස්සර දාපුරම ඉස්සල්ලාම මගේ තිබ්බනම් තම ඩ්‍රැගන් ඩී සොෆ්ට් ඩ්‍රැගන් ඩී සොෆ්ට් ඊට පස්සේ ඩ්‍රැගන් ඩී කියලා මම ඉස්සර ඉස්කරන්නේ ඉස්සල්ලාම මම මට නම දාගත්තේ සීජේ කියලා කාල් ජොන්සන් කියලා සැන් ඇන්ඩ්‍රියස් ගාලා පිස්සුව දිලා දිල්ෂාන් සීජේ හරි සක්සස්ෆුලි ඉන්ස්ටෝල්ඩ් කූම්බියෝ ෆෑන් මේඩ් ගේම් අයියෝ මේ ඇප් ලොකුත් දාගෙන මොකටද ඇප් ලොක් මොනවද අංගන්න තියෙන්නේ ඔන්න ඉතින් එනවා ගේම් බයි දිල්ෂාන් අබේ ලැබ්ස් android.dilshan.me එකට ගියාට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා තියෙන්නේ not the complete get game for testing purposes only කියලා වැටලා තියෙනවා ඉතින් අපි ගේම් බලමු ඉස්සලා විස්තර කියන එකට විස්තර ගියාට පස්සේ තියෙනවා කොට විස්තර ආ හරි හැදුවේ දිල්ෂාන් අබේ වර්ධන ස්පෙෂල් තෑන්ක්ස් යන්න ඕනි මොකද එහෙම නැත්නම් මේ මම තනියෙන් අඳින්න ඕනි මට මං අඳින වඩා ගොඩාක් ලස්සනට මේ ඇය කරලා දෙනවා හරි හා ඊපස්සේ පටන් ගන්න ඔන්න ගේම් එක පටන් ගන්නවා ඉතින් ඔකට පේනවාද මෙතන තියෙනවා මේ එහාට මෙහාට කරන්න බොත්තම් දෙකක් ඒ දෙකේ එහාට මෙහාට කරාම මෙහාට මෙහාට යනවා උඩට එව්වට පස්සේ උඩ පනිනවා ප්ලස් එව්වට පස්සේ වෙඩි තියනවා ඉතින් මෙතන තියෙනවා මෙනු එකට මේ ඉරි දෙකක් උඩ පොඩි ඉරි දෙකක් තියෙන ඒ දෙකේ එව්වට පස්සේ ඉරි දෙක එහාට යනවා ඉතින් හරි අපි ගිහින් බලමු ඉදලා මේක ෆෝන් එක මූ ලැග් එක ඉතින් මෙච්චර ස්ලෝ නෑ මේ ගේම් එක චින්තනගේ මේ කුකුල් ෆෝන් එකේ ඉඳලා මෙහෙම හරි 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 වෙඩි තිබ්බා වෙඩි තිබ්බා වෙඩි තිබ්බා ඩොන් ඩොන් ගාල වෙඩි තියන්න තියෙන්නේ ඉතින් මේ ඔයගලට පේන්න ඇති මේ යනකොට මේ සමහර ගස් තියෙනවා ඒව හෙල්ලෙන්නේ නැති ස්ක්‍රෝල් වෙන්නේ නැති ගස් තියෙන්නේ ඒ ගස් වලින් එහාට උණ්ඩ යන්න එක මං හිතරම හදලා තියෙන නැත්තා ඉතින් මේ මුළු ගේම් එක පුරාම උණ්ඩ යනවා නම් මේ මරඩ එරෙන්නේ ඉතින් මේ මම නම් දන්නා මේ කට්ටිය ඉන්න තැන් ඒකින්ද මං කලින්ම වෙඩි දී තියන්නේ එතකොට ගේම් එක ලේසි හින්දා ඉතින් මේ කැරක්ටර් එක මම ඉස්සෙල්ලාම හැදුවේ ජෙහාන් විදිහට හරිද එනකට කට්ටි හිතුවා මේ ප්‍රියන්ත කියලා ඊට පස්සේ මාත් කටවාගෙන හිටියා ආ ප්‍රියන්ත තමයි කියලා හරිද ඊට පස්සේ මේ දැන් මේ තියෙනවා සීනි පෙට්ටි තියෙනවා හරිද මේ එක සීනි පෙට්ටියක් තුන් පාරයි වාට අතින් අඩලා උස්සන්න පුළුවන් දැන් මෙතනින් එහාට යන්න බෑ නිකන් උඩින් පඩන්න දෙකයි මං කිය මේ ගේම් එක කල්පනා කරලා ප්ලේ කරන්න ඕනේ කියලා ඉතින් මේ එතනින් එහාට යන්න බෑ එතනින් එහාට යන්න නම් කල්පනා කරලා ඉතින් සීනි පෙට්ටිය දැක්කම කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ මේම උස්සගෙන ගිහලා මේම තියනවා හරිද ඔන්නෝම තිබ්බා මම නම් දැන් ගාන්ට හා අන්තිම කොනෙම තිබ්බා මම දූගෙන ගිහිල්ලා අම්මෝ මේකේ ලැග් එක මේ ෆෝන් එකේ හරිම ෆෝන් නැතා මං ගත්ත වැඩේ කරා මගේ ෆෝන් එක මම රෙකෝඩ් වෙන්න තාල තියෙන දේ එකෙන් ගන්න තියන්නේ එරේ හරි ඊට පස්සේ ආයි මේ සීනි පෙට්ටිය උස්සලා ගියර මෙතනින් තියනවා
මම ගහන්න මම මේක දන්නේ නැහැ මම නෑ හදුවේ හරිද අන්නර උඩ තියෙන තේකෝප්ප තේකෝප්ප එක අතර ඒ කියන්නේ ප්ලේන්ටියක් තියෙන ප්ලේන්ටිය ගැව්වට පස්සේ මට ආයේ ලයිෆ් එක එන්න තමයි හදලා තියෙන්නේ රයින් යා අය වැඩන්න බා වැඩන්න බා හරිද ආයි පාරක් ගමු දුගෙන් දුගෙන් දුගෙන යනවා ප්‍රියන්ත එහෙමත් නැත්නම් ජහන් මම අපිට ප්‍රියන්ත වගේ තමයි නේ ජහන් වගේ නෙමෙයි මොකද පාටයි කළු ඒ කියන්නේ ප්‍රියන්ත කළුයි නේ ප්‍රියන්ත රියල් ලයිෆ් එකේ මොන වගේද දන්නේ මම එයාගේ බලුව මේ සීමිසුක් එකේ තිබ්බා එයාගේ මේ ඉන්ටර්විව් එක ප්‍රියන්ත පොඩක් පඬිත පාටයි පඬිත නෙමෙයි අර ඉන්නේ අර මේ මොන වගේද දන්නවද අර හෙන්න කලාකාරු ඉන්නේ නිකන් JVP සීන් එකේ ඉන්නේ හරි ඔන්න ඔහොමතනේ මාරණා හරි මෙන්න මේක මෝ ඊට පස්සේ හම්බෙනවා මෙන්න මෝෂන් සෙන්ස් එකක් ඇත්තම කියනවා නම් මට මතක නැහැ හරි මෝෂන් සෙන්ස් එකේ ගෑවෙන්නේ නැතුව යන්න ඕනේ හරිද දැන් මෝෂන් සෙන්ස් එක ගෑවෙන්නේ නැතුව යන්න ඕන නම් මෙතන මේ සීනි පෙට්ටිය ආයෙත් ගන්න බෑ මම මේ එකලංග එකලංග මේ අයිටම් දාලා දෙනවා මේ ගේම් එක පටන් ගත්ත ගමන් මේ ඕගොල්ලන්ට පෙන්නලා ඉන්න ඕනේ හින්දා අන්න මෙයාගේ ස්ක්‍රීන් එකත් ආවා මෙහාට හරි මෙහෙම ගිහිල්ලා සීනි පෙට්ටිය අරන් හරි එතනින් එහාට එහෙම ගියා ඉතින් මෙහෙම තමයි ගේම් එක යන්න තියෙන්නේ ඉතින් ඕගොල්ලෝ කල්පනා කරලා යන්න මම මේ ගහන්න තියෙන ඔක්කොම විදිහට කියන්න යන්නේ නැහැ එතකොට ගේම් එක වැඩක් නැති වෙනවනේ මෙතනින් පෙන්වුවාට පස්සේ ගහන්න ඕනේ විදිය ඉතින් අපි මේක එක එක වචන හැම හැව්වා මේක නිකන් අර පාවිච්චි ගන්න ඕනේ ඒ උඩු කුරුණියන් වුණා නේද දිනුවට පස්සේ බබා කියලා එහෙම එන්න අරන් මේවා හරි උඩුගුරුන්යන් වුණා නේද නැත් උත්සාහ ගන්න ඒ වගේ දාලා තියෙන ඉතින් කොබර ඔක තමයි ගේම් එක මේ කම්ප්ලීට් ගේම් එක නෙමෙයි මේක ටෙස්ටිං පර්පසස් වලට විතරයි කියලා මේක දාලම තියෙනවා ඉතින් ඔයගොල්ලෝ ගේම් එක බල්ලා කොහොමද කියලා බල්ලා රේට් කන් ඩවුන්ලෝඩ් කරන්න ඉතින් මෙහෙමයි දැන් අර කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් එහෙම නැත්නම් ඔයගොල්ලෝ කියන ඒවා අර මේ එක තමයි මේ වගේ දේවල් අපිට තව ඉස්සරහට කරගෙන යන්න හිතෙන්නේ. මොකද අර කලින් කිව්වා වගේ කමර්ෂල් දෙයක් නෙමෙයි නะ. ඒ කියන්නේ අපි ජීවිතේ මොන හරි දෙයක් කරන්න අපිට මොන හරි එක තියෙන්න බෑනේ. නිකන් අපි drive වෙන දෙයක් මොන හරි. එක්කෝ සල්ලි. එක්කෝ අර කලින් කිව්වා වගේ comment සරා මේ වලින් එන නිකන් ආතල් එක. අම්මට සරි. හරි හරි. හරි මම්පුරා. කට්ටි කැමති මගේ game බානන්න. ඒ කියන්නේ ඒ වගේ මොන හරි එන්න බෑ. ඉතින් ඒකෙින්ද comment කාන්න. ෂෙයා කරන්න ලයික් කරන්න එතකොට තමයි අපිට මේවා දිගටම කරගෙන යන්න හිතෙන්නේ එහෙම නැත්නම් අපිට ඒ කියන්නේ මුකුත්ම නැත්නම් කමර්ෂල් විදිහටම තමයි යන්න වෙන්නේ ඒක ටීවී චැනල් එකක් වගේ එහෙම නැත්නම් ඒ කියන්නේ විකුණන්න වෙන එක දේවල් ඉතින් අර කලින් කිව්වා වගේ මයි දිලිපයි කැමති නැහැ අපේ චැනල් එකේ එහෙම මුකුත් විකුණගෙන කණ්ඩ මොකද අර කලින් කිව්වා වගේ අර විකුණුවොත් අර දැන් මෙහෙම එකක් තියෙනවනේ පණ්ඩිතයිනේ මාත් පණ්ඩිතයි දිලිපත් පණ්ඩිතයි එතකොට අපේ මේකක් තියෙනවා නිකන් අර ඒ කියන්නේ බලන මිනිස්සු තරහ වුණත් අපේ අයිඩිය එක අපි කියන්න ඕනේ කියන එක ඒ කියන්නේ එනිකන් ඒ කියන්නේ මේක ෆ්‍රී මීඩියා එකනේ දැන් ටීවී වල වගේ නෙමෙයි ටීවී වල තියෙන එක එක නීති තියෙනවා මේවා කියන්න බෑ මේවා කියන්න බෑ මේක එහෙම නැහැ අපි අපිට ඕනේ කියනවා ඒක පිළිගන්න නොගන්න එක බලනායක එකක් ඉතින් ඒකට කැමති වෙන එකක් මැති වෙන එකක් බලනායක එකක් අකමැති නම් ඔබලා ඉන්නවා කැමති නම් බලනවා ඉතින් අර ඒ වගේ මොන හරි පේඩ් දෙයක් කරනකොට අපිට ඒක අර බොක්කෙන් වෙන ෆීලින් එක කියන්න බෑනේ මේ හැම එක මේ වැඩක් නැහැ ඔක හුරු හුරු කම්බ හුරු ඉන්නේ මේ වගේ දේවල් කියන්න බෑනේ ඒකින්ද අපි අර පුළුවන් තරම් කාලයක් අපි කමර්ෂල් නැතුව යන්න හදනවා ඉතින් කමර්ෂල් නැතුව අපිට යන්න පුළුවන් අර ඕගොල්ලන්ගේ තියෙන සපෝට් එක තියෙනවා නම් කමෙන්ට් වලින් ලයික් වලින් ෂෙයා වලින් ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති අපි මං හිතන්නේ මගේ වීඩියෝ එක තාම දැම්මේ නැහැ ගේම් ප්ලේ එක මං ඒක අතරම ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න යන්නේ ඒ කියන්නේ හැම මාසෙකටම පාරක් ඔයගලන්ට ටැග් එකක් දෙන්න මොනාරි ලයික් කෝ ෂෙයා කරාම මේකේ මම කරන විදිහ Far Cry 5 වීඩියෝ එකද කොහෙද මම දැම්ම එක මම මේ වීඩියෝ එක නම් මම අද දානවා කුම්බියෝ වීඩියෝ එක ඒක එතකොට ඔයගලන්ට ඉස්සරහට බාන්න පුළුවන් වෙයි හරි ඉතින් වීඩියෝ එක ඕනට වඩා ගොඩක් දික් කරනවා එහෙනම් ඉතින් ඔයගල මේක තුළ හිටියේ myhub.lk එකත් එක්ක ඔයගල තාම මගේ වීඩියෝස් බලන කැමති නම් subscribe කරන්න අපේ channel එකට අපේ Twitter service එකත් සම්බන්ධ වෙන්න මම recording එක off කරලා ඉන්නම් මෙයාගේ phone එක මම හිතන්නේ මේ ඉඩත් නැහැ
හරි හරි එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්. subscribe කරන්න, Twitter සම්බන්ධයෙන් අපේ site අනික ඔක්කොරම ගිහලා බලන්න. ජය වේවා.